කැබිනට් මණ්ඩලයේ විසින් තීරණය කළ පරිදි ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ පහළ යෑම මත පදනම් වෙන ආකාරයට මිල සූත්‍රයක් සකස් කරලා තෙල් මිල මාස දෙකකට වරක් සංශෝධනය කිරීමට තීරණය කළා. ඒ අනුව මාසේ යක්හැර මාසයක් පස්සෙලා ඒ තෙල් මිල සංශෝධනය වීම නිසා තිබුණා. ඒ අනුව තමයි ඒ සංශෝධිත මිල ඉදිරිපත් කරනු ලැබුවේ. එසේ වුවත් ලංකා IUC සමාගම ඒ අනුව මිල සංශෝධනය කර තිබෙන බව අපට දැනගන්න ලැබුණා. නමුත් ලක්ෂාන්තික සංස්ථාව කල්පනා කළා ඕන් මේ සංශෝධනය නොකර පැරණි මිලටම ඉන්ධන ලබා දෙන බව. හනස සංස්ථාව කියා සිටිනවා කිසිදු ඉන්ධන නියක් නැහැ. ඒ නිසා ඉන්ධන සැපවීම විධිමත්ව සිදු වෙන බව. මේ ලෝක වෙළඳපොළේ තිබෙන ඉන්ධන මිල අනුව ඉන්ධන වෙනස් කරන්න මිල ඉහළ පහළ යෑම පාරිභෝගිකයෙක් වාසියක් වෙනවා. මක්නිසාද? මිල පහළ යන අවස්ථාවලදී ඒ වාසිය පාරිභෝගිකයාට ලැබෙන නිසා.